දැන් ධර්මය හොඳට සිතට අනුගත කරගන්න ඕනේ. මොකද ධර්ම දේශනා දැන් 200 ගාණක් අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. 200 ගණනක් තියෙනවා. ඒ විසුද්ධි මාර්ගය උපකාර කරගෙන බුදුරජාණන් වහන්සේ මේ සත්‍යාර්ථයේ සුද්ධිය, සුද්ධ කියන්නේ පිරිසිදු වෙනවා, විසුද්ධි හොඳටම පිරිසිදු වීම පිණිස මේ සියලු කුණු ගඩවල් ටික අයින් කරන්න, සුද්ධ කරන්න මාර්ගයක් දේශනා කරලා තියෙනවා. ඒ විසුද්ධි මාර්ගය. ඒක දැන් අවසානයේට ඇවිල්ලා ඉන්නේ. ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි, ඊගාවට ඥාන දර්ශන විසුද්ධි. දැන් මේ දෙකම එකට අරගෙන තමයි දැන් ධර්මයේ දේශනා කරන්නේ. මාර්ගහා ඵල. ඒ මාර්ගහා ඵල පිළිබඳව තමයි පසුගිය දේශනා කීපයේ ඒ පිළිබඳව තියෙනවා. අද දේශනා කරන්නෙත් ඒකමයි. හැබැයි මේ අවබෝධයට එන්න නම් මෙච්චර කල් දේශනා කරපු ධර්මයන් පිළිබඳව තමන් නැවත ප්‍රත්‍යාවේක්ෂ කරලා බලන්න වෙනවා. ඒ ගත්ත අරමුණු වල සිත නිවැරදිව පුහුණු කළාද කියන එක. ගත්ත අරමුණු වල නිවැරදිව සිත පුහුණු කළා නම් ඒ පුහුණුවට තමයි භාවනා කියන්නේ. ඒ ලබා ගන්න පුහුණුවත් තුළ එන්නේ අවබෝධයයි. ඒ අවබෝධය නිවැරදි අවබෝධයයි. ඒ සත්‍ය අවබෝධයයි. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳ අවබෝධයයි. එහෙනම් ඒකේ තියෙන අවසානය මාර්ගහ ඵල. සීල, සමාධි, ප්‍රඥා. එතකොට සීලය ගැන කතා කරා, සමාධිය ගැන කතා කරා, දැන් ප්‍රඥාව ගැන තමයි කතා කරන්නේ. එතකොට මාර්ග ඵල. එහෙනම් ගිය සතියේ නවත්තපු තැනින් අද පටන් ගන්නවා. ගිය සතියේ නැවැත්තුව අපි චේතනාහෙවත් කර්ම කියන ධර්මතාවයෙන් පළවෙනි එක. ඒකට කිව්වේ චක්කු සම්පස්සජ චේතනා. ඒක පසුගිය සතිය දේශනාව තුළ තියෙනවා. අද කතා කරන්නේ සෝත සම්පස්සජ චේතනා. දැන් මේ චේතනාව කියන්නේ කර්මයයි කියන එක දැන් දන්නවනේ හොඳට. චේතනාහ බික්කවේ. ඒක දැන් දන්න හොඳට. චේතනාව කියන්නේ කර්මය කියන එක. ඒතර කර්මයක් දක්වා මේ සිතේ ප්‍රවෘත්ති යන හැටි හා ඒ නිවැරදිව, ඒ අරමුණ නිවැරදිව, ඒ අරමුණ තුළ සිත නිවැරදිව මෙහෙවුවනම්, පුහුණු කළා නම්, නිවැරදිව අරමුණේ සිත පුහුණු කළා නම් දැන් මේ කියන ටික හොඳට වැටහෙවි. සෝත අපේ භාෂාවෙන් කියන්නේ කන කියලානේ. මාගදී භාෂාවෙන් සෝත කිව්වට අපි කියන්නේ කන කියලා. ඒක හැබැයි වැරදි. අපේ භාෂාවෙන් වැරදි, හැබැයි මාගදී භාෂාවෙන් නිවැරදි. සෝත කියන එකේ නිවැරදි අර්ථය තමයි සතර මහා ධාතුන්ගේ විකාරයක් කියන එක. එතකොට අපි කන කියන එක කොහොමද අපි එහෙනම් තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ? ඒක තමයි අර අරමුණේ නිවැරදිව සිත පුහුණු කරා නම්, පුහුණු කරගෙන ආවා නම්, يعني භාවනාවේ ආවා නම්, දැන් එතකොට කන කියන සංඥාව අයින් වෙලා තියෙනවා. එහෙම එකක් නැහැ. තියෙන්නේ මොකද්ද එතකොට? තියෙන දේ තියෙන හැටියට දැනගන්න. ඇති දේ ඇති හැටියට දැකීම ධර්ම අවබෝධයයි. එහෙනම් කන නෙමෙයිනේ තියෙන්නේ නේ. භූතයන්ගේ විකාරයක් නේ. ඒකනේ කෙනෙකුට උප්පත්තියම ඔක වහලා දාලා වෙනවා. කන නෙමෙයි වහලා තියෙන්නේ භූතයන්ගේ විකාරය. කෙනෙකුට ටිකක් ඇහෙනවා. කෙනෙකුට හොඳට ඇහෙනවා. එතකොට ඒ ස්වභාවයටපත් වුණු දරුවා කැමතිත් නැහැ. ඒ ස්වභාවයට මූලික දායකත්වයේ ගත්ත දෙමව්පියෝ දෙන්න කැමතිත් නැහැ. එහෙමනේ කැමති නැහැ නේ කොයි. දරුවා කැමතිත් නැහැ. එහෙනම් ඒක තමන් කරගත්ත එකක්ද දෙමව්පියෝ කරලා දුන්න එකක්ද? සහෝදරයෝ ඥාතීන් කරලා දුන්න එකක්ද? නැහැ. එයාම කරගත්ත එකක්ද? ඒත් නැහැ. එහෙනම් ඉබේ හටගත්ත එකක්ද? ඒත් නැහැ. එන අනුන් විසින් කරපු එකක්. ඒක එහෙමත් නෙමෙයි. හැබැයි එහෙම එකක් තියෙනවා නේ. ඒක තමයි චේතනාව කියන්නේ. කර්මය කියන්නේ ඒකයි. කර්මය කියන්නේ ඒකයි චේතනාව. එහෙනම් දැන් අපි දැන් හරි ආසයි නිවන දකින්නනේ. දැන් අද කියනවා. ගිය සතියේ චු. දැන් හරි ආසාවෙන් කැමැත්තෙන් ඉන්නේ ඔක දකින්න. තාම දැක්කේ නැහැ නේ.
බලන්න ඕනේ. තව දැන් අද බලතැයි. ගිය සතියේ ධර්ම දේශනා හුවත් ඒකෙත් බලන්න පුළුවන්. දැන් නිවන ගැන කියන්නේ. හැබැයි ඉත ඉස්සෙල්ලා සෝවන් වෙන්න ඕනේ. සෝවන් වෙන්න ඉපෙ ඉත ඉස්සෙල්ලා. ඊට පස්සේ සකෘදාගාමී, කාමරාගයයි, පටිගයයි ටික තුනී කරගෙන සෝවන් වුණාට තව ඉතුරු හතක් ඉතිරි වෙනවානේ. කාමරාගයයි, පටිගයයි, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිච්ච තව හතක් ඉතුරු වෙනවා සෝවන් වුණාට. හැබැයි ඉස්සෙල්ලා සෝවන් වෙන්න ඕනේ. සෝවන් වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නිවැරදිව බැස්සා. සෝතපන්න. සෝත කියන්නේ සැඩපහරට. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට නිවැරදිව බැස්සා එතන චුල්ල සෝතපන්නයි කියන්නේ. එතන සක්කායි දිට්ටි නැහැ. එතන විචිකිච්ඡා නැහැ. සීලබත පරාමාස නැහැ. දැන් එහෙනම් මේ ධර්මදේශනා 200 මම හිතන්නේ ගිය සතියේ 216 වෙන්න ඇති. එහෙනම් ඒ සෑම අරමුණක්ම ගත්ත මේ බණහනවා කියන්නේ අරමුණක් ගන්නවා කියන එකයි. සෝත විඥානනේ. කනයි ශබ්දයයි නිසා හටගත්ත විඥානේ ඒ විඥානය මත ඉස්සරහට ඇදගෙන ආව. එහෙනම් ඒ අරමුණේ නිවැරදිව සිත පුරුදු කළා නම් එහෙනම් දැන් අවබෝධයට ඇවිල්ලා තියෙන්න ඕනේ. දැන් නම් මේ සෝත කියන්නේ භූතයන්ගේ විකාරයයි. දැන්තර කන කියන සංඥාව අයින් වෙලාද? එහෙනම් ඉතින් අරමුණේ නිවැරදිව පුරුදු කළා නෑ සිත. පුහුණු කළා නෑ. ඒකනේ තාම කනක් හැටියට පේන්නේ. කනක්ද තියෙන්නේ? ද භූතයන්ගේ විකාරයද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස යටි විකාරයක් තමයි තියෙන්නේ. ඒකට ගෝචර වෙන්නේ බාහිර ශබ්දනේ. වෙන මොකුත් ගන්න බෑනේ. බාහිර ශබ්දේ කියන්නේ භූතයන්ගේ විකාරයට. ශබ්දේ රූපයක්නේ. රූපේ කියන්නේ විකාරය. මාගදී භාෂාවෙන් රූප කියලා කතා කරන්නේ ওই භූතයන්ගේ විකාරයට. ඉතින් එහෙනම් අපි ඒ අරමුණේ නිවැරදිව සිත පුරුදු කළා ආවනම්, ඒ කියන්නේ භාවනා කරගෙන ආවනම්, නිවැරදිව සිත පුහුණු කරගෙන ආවනම් දැන් ශබ්දයක් අරමුණු කරන්න බෑ. මොකක්ද එහෙනම් අරමුණු කරන්නේ? ක්‍රියාවක්. මොකක්ද ක්‍රියාව? පඨවි ආපෝ. ඒක තමයි ඒක අඩු වැඩියක් තියෙන්නේ. මේවට කලින් කියලා දුන්නනේ අපිනේ. එහෙනම් ඒක ක්‍රියාවක් හැටියට ඒ අරමුණේ මනාව පුහුණු කරන් ආවනම් දැන් දර්ශනය වෙන්න ඕනේ ක්‍රියාවක්. එහෙනම් මේකත් දර්ශනය වෙන්න ඕනේ ක්‍රියාවක් හැටියට. ඒක දර්ශනය වෙන්න ඕනේ ක්‍රියාවක් හැටියට. මේ තමයි නිවැරදි දර්ශනේ. හැබැයි නැවත නැවත කනහස් ශබ්දේ කියන ඒ අරමුණේම ආයි වැරදියට සිත පවත්වනවා නම් අර නිවැරදිව සිත පුහුණු කළා. අරමුණේ නිවැරදිව සිත පුහුණු කළා නේ. ඒ දෙකනේ කනහස් ශබ්දයක් වෙන්නේ. තේරෙන්නේ? දෙහෙම දෙක නෑ කිවනේ. තියන්නේ භූතයන්ගේ විකාරේ. දේ විකාර දෙක එකතු කළා තව විකාරයක් හදනවා. එහෙම මොකක්ද? ශබ්ද දැන ගැනීම සිත. එතකන් ඒ විකාරේ තිබෙත් නැහැ. තිබෙන්නේ නැහැ නේද ඊට කලින්. දැන් එතන ක්‍රියාවක් නේද එතකොට තියෙන්නේ. එහෙනම් නිවැරදිව අරමුණේ සිත පුහුණු කරන් ආව නම් දැන් මොකද්ද දකින්න ඕනේ? ඒ විකාර දෙකෙන් හින්දා තව විකාරයක් හැදුව බව. සිතේ විකාරය. ඔන්න පටන් ගත්ත සිතේ විකාරය. එතකන් තියෙනවද ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත් මේක ඇතුලේ තියෙනවද? තිබ්බද? නැහැ නේද? අර ධර්මතා දෙක එකතු වනේ දේ ශබ්දය පිළිබඳව දැනගැනීමේ සිත හැදුනේ, සකස් වුනේ. තේරෙනවද කියන එක? දැන් ඊට පස්සේ දැන් එතන තියෙන ස්පර්ශයනේ. ඒකට කියව සෝත සම්පස්ස. අර ශබ්දය පිළිබඳව දැනගැනීමේ ඒ විකාරයට කිව්වා සෝත විඥාන. දැන් හරිද? දැන් ඒ ස්පර්ශය උනාට පස්සේ නේද ශබ්දේ පිළිබඳව විඳීමේ සිතක් එන්නේ. ඒකට මොකද්ද කිව්වේ? සෝත සම්පස්සජ වේදනා. එතකොට වේදනාවට කලින් ස්පර්ශයේ විසක් ස්පර්ශයට කලින් වේදනාවක් එන්නේ එන්න බෑ. එහෙනම් විඥාණයට පස්සේ තමයි වේදනාවක් එන්නේ. ඉස්සෙල්ලම එන්නේ විඥාණය. ශබ්දේ පිළිබඳව දැනගත. ඒකේ විඳීමක් එන්නේ. විඳීම එන්නේ අර ස්පර්ශය ආවට පස්සේ තමයි. ස්පර්ශයෙන් තමයි විඳීම එන්නේ. තේරෙනවද කියන්නේ? ඒ විඳීම ආවට ඒ විඳීමේ සිතට ආවශ්‍යක චිතක්ෂණේ. සිතේ ආශ දන්නව නේද?
එතකොට එක චිතක්ෂණයක් තුළ විඳීමේ සිත ඉපද බින්දෙනවා. ආයෙ නැවත අර ශබ්ද ස්පර්ශ වෙනවානේ. හඳුනා ගැනීමේ සිතක් වෙනවා. ඒකට කිව්වා සෝත සම්පස්සජා සංඥා. දැන් හඳුනා ගැනීමේ සිතත් එක චිතක්ෂණයයි. මොකද මේ සිත් පෙළටම තියෙන එක චිතක්ෂිත සෑම සිතකටම තියෙන එක චිතක්ෂණය. ඒ ශබ්ද සංඥාව පිළිබඳව හැදෙන සිතත් එක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා. නැවතත් අර ශබ්ද ස්පර්ශ වෙනවා. ඒ අනුව අර අරමුණේ සිත බලවත් වෙනවා. ඒකට කිව්වා සෝත සම්පස්සජා චේතනා. ඒ කියන්නේ කර්මයයි. චේතනාව කියන්නේ කර්මයයි. දැන් ඒතර කර්මයක් කලින් නැහැ නේද? කනේ කර්ම තියෙනවද? නැහැ. බාහිර ශබ්දේ කර්ම නැහැ. ඒ දෙක නිසා හටගත්ත සිතෙත් කර්ම නැහැ. ඒ සිත හටගත්ත සැනෙම බිඳිලි ඉවරයි. ඒක කර්මත් නැහැ. ඒ කර්ණ තුන එකතු කරපු ස්පර්ශයේත් කර්ම නැහැ. විඳීමේ සිතෙත් ඒකෙත් කර්ම නැහැ. වේදනාව කර්ම හැටියට හඳුන්වන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. එතකොට වේදනාවට පස්සේ ඉන්නේ සංඥාව. හඳුනා ගැනීම, ශබ්දේ ස්වභාවය, හොඳ නරක හඳුනා ගන්න. ඒකෙත් කර්මයක් නැහැ. ඊට පස්සේ ඉන්නේ ස්පර්ශයෙන් තමයි අර චේතනා සෝත සම්පස්සජා චේතනා. දැන් කර්මයයි. පැහැදිලිද කියන්නේ? දැන් එහෙනම් අරමුණ නිවැරදිව අරමුණේ නිවැරදිව සිත පුහුණු කරන් ආවනම් මේ ධර්මතා ටික වෙන් වෙලා දැర్శණය වෙන්න ඕනේ. එහෙනම් එතන නාම රූප දෙකක් කියන එක එයාට නිවැරදිව දැర్శණය වෙනවද නැද්ද? විඥාන පස්ස වේදනා සංඥා පස්ස චේතනා. මේ ඔක්කොම නාම ධර්ම නේද? සිතේ ස්වභාවයන් නේද? කනයි ශබ්දේ රූප. හරිද? ත රූප කියන්නේ භූතයන්ගේ විකාරය. ඒ විකාරය මත නැගිට ධර්මතාවයන් නේද අර ඔක්කොම ටික. පැහැදිලිද කියන? දැන් එහෙනම් ඒ අරමුණු නිවැරදිව මෙනෙහි කරගෙන ආවනම් තම සත්‍යයක් හැටියට පේනවද? පුජ්‍යලයක් හැටියට පේනවද? කෙනෙක් හැටියට පේනවද? එහෙම පේනවනම් අරමුණේ මනාව සිත පුහුණු කළා නැහැ. කියන්නේ භාවනා කරලා නැහැ. ආ. අරමුණේ මනාව සිත පුහුණු කිරීමට තමයි භාවනා කියන්නේ. ඒ කිරීම තුළ තමයි නිවැරදි අවබෝධයක් එන්නේ. ඒක විදර්ශනා භාවනා. ඒකට කියන්නේ විදර්ශනා ප්‍රඥා. දැන් තේරෙනවද? ආ එහෙනම් ඒක කරලා නැත්තම් ඒ කියන්නේ අරමුණේ මනාව සිත පුහුණු කරලා නැහැ කියන්නේ. එහෙනම් ධර්මය දකින්නේ? මම ධර්මය දකින්නේ නැහැ. ධර්මයේ තේරුම් ගන්න බෑ. ඒකයි කියන්නේ මේක වෙන් වශයෙන්ම වෙන් කර කර වෙන් කර කර බලන්න ඕනේ. මොකද නැත්තම් මේ ටික ඔක්කොම එක මිටට ගන්නවා. දැන් ඔය ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි සිතයි කියලා ඔය කරුණු හය අරගෙන මම කියන ස්වභාවයෙන් ගැට ගහගෙන නැද්ද? දැන් උතන හයක් නේ තියෙන්නේ. දැන් මම වෙන්නේ කොයි හයේ කොතනද මම ඉන්නේ? අනිත් එක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා. සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු තුනක් තියෙනවා. මේ තුනම වෙන් වෙන් වශයෙන් තියෙනවා. සෝත කිව්වේ මේ, ශබ්ද කිව්වේ බාහිර එකට. ඒ දෙකේම නැති දෙයක් අලුතෙන් එනවාට. ඒ කරුණු තුනක් නෙති. අහන්නේ කවුද එතකොට? කාටද ඇහෙන්නේ? පැහැදිලිද? එහෙනම් අරමුණේ මනාව පුරුදු කළ නැති නිසා මට ඇහෙනවා. මට ඇහුණා. දෙහෙම නෙමෙයිද ගන්න පුරුදු වෙලා තියෙන්නේ. එහෙනම් අරමුණේ මනාව සිත පුහුණු කළාද තියෙන්නේ? නෑ නේ. අරමුණේ මනාව සිත පුහුණු නොකරන තාක්කල් මේ ධර්මය අවබෝධ වෙන්නේ නෑ. වෙන් කරලා බලන්න. වෙන් කරලා බලන්න. වෙන් කරලා බලන්න. දැන් එහෙනම් දැන් කර්මයක් දක්වා ඇදගෙන ගියා නේ. ඇයි? හටගත්ත විඥාණය එතන ස්පර්ශය තියෙනවා. වින්දා අර ශබ්දේ මිහිර. එතකොට හඳුනාගත්තා. ඒකට ලකුණු දුන්නා. හොඳයි. ශබ්දේ මිහිරි. ආස්වාදයෙන් ගත්තද නේද? මිහිරි ශබ්දයට ඇලෙනවද නේද? ඇලෙනවා. ඇලෙන සිතක් ඇදුවා. දැන් ඒ ඇලෙන සිත නැවත නැවත මේ මිහිර විඳින්න ඕනේ. ශබ්දේ මිහිර නැවත නැවත විඳින්න ඕනේ. එහෙනම් ඇලුණු තැන තදින් ඇල්ලුවා. තණ්හාපච්චා උපාදාන. දැන් එහෙම නෙමෙයිද කර්මයක් සිද්ධ වෙන්නේ? අනිත් පැත්තෙන් ගත්තොත්
ඒ ශබ්දේ ආරම්මණයක් හැටියට පිළිගත්ත ශබ්දාරම්මණය අරමුණක් හැටියට පිළිගත්ත ඒකේ ආස්වාදයේ විඳිනවා සම්පටිච්ඡන පිළිගත් අරමුණ හොඳයි බැන්න නම් ඉතින් නරකයි ඒකත් අරමුණක්නේ ශබ්දාරම්මණයක්නේ කවුරු හරි නින්දා කළා නම් දොස් කිව්වා නම් බැන්න නම් අපහාස කරා නම් දෙකක් ගන්නවා ඒක අරගෙන ඊට පස්සේ ගැටෙනවා දැන් ගත්තේ නැත්තම් ඇලෙන්නෙත් නැ ගැටෙන්නෙත් එහෙනම් දැන් එතකොට මේ විදියට සිතේ ප්‍රවෘත්තියට ඉඩ දුන්නේ ඇයි අර අරමුණේ මනාව සිත පුහුණු කරලා නැති නිසා දිගින් දිගට යන්න දුන්නා දැන් දිගින් දිගට යන්න ගිහිල්ලා අර කර්මයක් පිළියෙල කරගත්තා චේතනාව කියන්නේ කර්මයයි එතකොට සෝත සම්පස්සජා චේතනා දැන් මේකෙන් ප්‍රතිසන්දියක් හදනවා. ඒ කියන්නේ මතු භවයක් හදනවා. කොහොමද හදන්නේ? බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මරණාසන්න චිත්ත වීති 24ක් තියෙනවා. ඒ කියන්නේ මරණයට ආසන්නේ අරමුණු කරන සිත් 24ක්. ඒයින් හතරක් තියෙනවා මේ සෝත සම්පස්සජා චේතනා කියන එකේ. චේතනා කියන්නේ කර්මයයි. ඒතර ශබ්දයක් අරමුණු කරලා කොහොමද එහා පැත්තට යන්නේ? ඒ කියන්නේ අලුත් භවයකට කොහොමදපත් වෙන්නේ මෙන්න මෙහෙමයිපත් වෙන්නේ ඔන්න බලන්න නැද්ද කියලා දැන් කෙනෙක් මරණාසන්නව ඉන්නවනේ බොහොම මරණයට ආසන්නයි බොහොම අමාරුවෙන් හුස්ම ගන්නයි අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් ඥාතියෙක් වෙන්න පුළුවන් කවුරු හරි ගන්න දැන් එහෙම ඉන්නකොට ඒ අවස්ථාවේදී හටගන්නේ ජවන් පහයි ඒ අරමුණ අරගෙන හටගන්නේ සිත් පහයි හතක් හටගන්නේ ඒ හાર્ට් එකේ තියෙන දුර්වලතාවය නිසා දැන් මෙයා මෙසෝත් දම් සෝත ద్వාරක මරණසන්න චිත්ත වීතියක් මේ කර්මයක් දැන් කර්මයක් පිළියෙල වෙලානේ සෝත සම්පස්සජා චේතනා. ඒතර කර්මයක් දක්වා දිගට ගියා. දැන් ඒ සටහන මේකේ වැටිලා තියෙනවා. මොකද්ද සටහන? පිරිත් ඇහුවා. ධර්මය ඇහුවා. දැන් මේකත් අරමුණු කරන්න පුළුවන්. දැන් මේ බණහන එකක් නෙමෙයි. ඒතර ධර්ම ශ්‍රවණමේ පින්කම කියලා නේ කියන්නේ. දැන් එතකොට දැන් මේක පටිගත පටියකුත් හම්බ වෙනවානේ නේ ඔව් වීඩියෝ එකකුත් හම්බ වෙනවා දැන් ඒතර මරණාසන්නව ඉන්නා දැන් ওই වීඩියෝ එක දාලා දෙනවා එතනදී දැන් දාන්න දොස්තර මහත්තයාචුවා මේ හරියන්නේ නැහැ මම ගෙදර එක්ක ගිහිල්ලා මේ ඔය කැමති දෙයක් දෙන්න යාට කියනවනේ අවසන් ඔව් ඒ කියන්නේ ඉතින් දොස්තරත් කොයි වෙලේ හරි මාර්යාගේ ආරාධනාව බාර ගන්න ඕනේ හා අපිට කොච්චර බේක් කළා දැන් ඒතකොට මෙයා දැන් මරණාසන්නව ඉන්නවා දැන් මේ දැන් මෙතන තියෙන මේ පටිය අර දානවා ඉතින් පෙන් ඩ්‍රයිව් එකකට අරගෙන දානවා ඉතින් ටීවී එකට දාලා ඉතින් දැන් දැන් මේක ශනේන් යාර මතක් වෙනවද නැද්ද නෝ අපි අහවල් දවසේ මෙන්න මේ වගේ මෙදිරියක් තුළ මේ හාමුදුරුව මෙහෙම මේ ආසන අරූඩ කරගෙන අපි මේ විදියට බණක් ඇහුවා කියලා අර කන වැටෙනකොටම අර ශබ්දය කන වැටෙනකොටම එයාට සිත් පෙළක් පහළ වෙනවද නැද්ද ඒකට තමයි සෝතද්වාරික මරණසන්න චිත්ත වීති කියන්නේ ශබ්දය අරමුණු කරලා මරණාසන්නේ ඇති වෙන සිත් පෙළ. ශබ්දය අරමුණු කරලා මරණාසන්නේ ඇති වෙන සිත් පෙළ. හැබැයි මේක අකුසල පැත්තට වෙන්නත් පුළුවන් ඈ. දැන් මේ කතා කරන්නේ කුසල පක්ෂේ. මොකද මේ වර්තමානයේ මේ දැන් මොහොතේ මේ සිදුවෙන ක්‍රියාව තුළින් පෙන්වන්නේ මේක. දැන් ඒතර මේක සටහනක් වශයෙන් මෙතනට වැටලා තියෙනවද නැද්ද? අපි ආවල් දවසේ බෞද්ධ මාත්‍රිචාලයට ගියා. මෙන්න මේ විදිහේ මෙදිරියේ මේ විදිහේ ස්වාමින් වහන්සේ ඉදිරිය අපි මේ විදිහට මේ බණ ඇහුවා කියන එක අර පටිය යනකොටම එයාට මතක් වෙනවද නැද්ද? දෙයකට මොකද්ද කියන්නේ? දැන් ඒකට අවසාන අරමුණ මොකක්ද යාගේ? එතන ලෝභේ නැහැ. එතන දේශේ නැහැ. ඒ අරමුණ අරගෙන මේ ක්‍රියාව මෙනෙහි කරනකොට කර්මය කියන්නේ ක්‍රියාව, කර්ම නිමිත්ත. නිමිත්ත කියන්නේ ඒක සදා උපකාර වෙච්ච ධර්මතාවය තමයි නිමිත්ත. කර්මය හෝ කර්ම නිමිත්ත. දැන් ඒකට ඒ શબ્ද යාට කන වැටෙනකොට මේ ධර්ම දේශනා කරන ඒ શબ્දය කන වැටෙනකොටම එයාට පහළ වෙන්නේ කුසල් සිද්ද කුසල් සිද්ද කුසල් සිද්ද. ඒතර කුසල ආරම්මණය. ඒක තමයි මේක ධර්මානුශාසනාව කුසලයක් කියලා කියන්නේ. පැහැදිලිද කියන්නේ? එතකොට දැන් එයා ඒක අරමුණු කරන ඒක අවසානයේ චුතිසිත ඒ ආරම්මණයෙම ඊගාභය ප්‍රතිසන්දි ගන්නවා. කොහෙද ප්‍රතිසන්දි ගන්නෙ? ධර්මයත් එක්ක තමයි එයාගේ මානසිකාරය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ ශක්තියත් එක්ක තමයි ඊගාභය මනස ලෝකෙට එන්නේ. ඒ මනුස්ස ලෝකෙට ආපුවා. එයා ඊට පස්සේ වැඩෙනකොට මේ ධර්මයේ කන වැටෙනකොටම එයාට අර පෙර භවයේ අර මතකය මෙතනදී අවදි වෙනවා. එයා කැමති මේ බණ අහන්න.
තේරෙනවද කියන එක. ඔන්න කර්මයක් අරමුණු කළා එන විදිහ දැන් ඕකේ තියෙනවා. තව තුන් ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ ඔක දැන් ජවන් පහක් හටගෙන චුති ප්‍රතිසන්දි දෙක සිද්ධ වෙනවා. ඒ දැන් ධර්ම ශ්‍රවණය කරන ඒ අරමුණම අරගෙන පළවෙනි සිත, දෙවෙනි සිත, තුන්වෙනි සිත, හතරවෙනි සිත, පස්වෙනි සිත. සිත් පහයි හටගන්නේ, හතක් හටගන්නේ. ඒ අරමුණම සිත් පහක් හටගෙන චුති ප්‍රතිසන්දි දෙක සිද්ධ වෙනවා. යම් කිසි කෙනෙකුට ඒ අරමුණම අරගෙන තදාරම්මන දෙකක් අරගෙන ප්‍රතිසන්දි සිද්ධ වෙනවා. ඒ කියන්නේ අරමුණ තදින් ගන්නවා. ඒ කියන්නේ ධර්මයට හරි ලැබියොම ගන්නවා. ආසාවෙන් ගන්නවා. තදාරම්මන දෙක. එහෙමත් ගන්නවා. සමහර කෙනෙකුට ওই ජවන් පහ අරමුණු කරලා එනවා. හැබැයි එයාට එයාගේ මේ වර්තමාන භාවයේ මනුස්සාත්ම භාවයේ අවසානයක. තේරෙනවද කියලා මේක මම කලින් කියලා දීලා තියෙනවා. මනුස්සය වශයෙන් අපි ඇවිල්ලා ඉන්න එක භවයකට නෙමෙයි. 20කට වෙන්න පුළුවන්, 30කට, 50කට, 60කට, 100කට, 200කට, 500කට වෙන්න පුළුවන්. තේරෙනවද? දැන් එතකොට දැන් අර ආවේ අර සිත් පහක් හදලා කුසල අරමුණු කරලා සිත් පහක් හදලා නැවත මනුස්ස ලෝකෙට ආවේ භවංග සිත අරමුණු කරේ නැ ඒ කුසල ආරම්මණය අරමුණු කරලා ආවේ. එහෙම එන්නත් එයාට පුළුවන්. එහෙම නැත්තම් දැන් මෙතන ජවන් පහක් හටගෙන මෙයා අර තදාරම්මන දෙක අරමුණ තදින් ගන්නවා. එයා බණට ඒ ධර්මය අහන්න නැවත නැවත හරි කැමති. දැන් සමහර අය ඉන්නනේ බණට හරි කැමති. සමහර අය උට ඇදගෙන ඉන්න ඕනේ නේ බණට. ආ එහෙමත් තියෙනනේ. ඇයි ඒ? අර කුසලයේ අරමුණු කළ තදාරම්මන දෙකක් අරන් ආපු එක්කෙනා නිතර බණ අහන්න හරි කැමති. අර කුසල ආරම්මනේ අරමුණු කළ තදාරම්මන දෙකක් ගත්තේ නැහැ. අරමුණ තදින් ගත්තේ නැහැ. එයා බණ අහන්නත් ඕනේ ආඩ. හැබැයි වඩා කැමතුකුත් දෙහෙමයි ඉන්නවද නේද? එයා බලෙන් ඇදගෙන ඉන්න ඕනේ බණ අහන්න. දැන් අර ජවන් පහක් සිත් පහක් අරමුණු කරලා මෙයා එනවා තදාරම්මන දෙකක් ගන්න. මෙයා එනවා භවංග සිත අරමුණු කරලා. ඒ කොහොමද? ඒක මෙයාගේ අවසාන භවය. මනුස්සාත් භවය අවසානයක. එතකොට මෙයාට ඊගව භවයට එන්න නම් අනිවාර්යෙන් කුසලයක් අරමුණු කරන්න ඕනේ. දැන් මෙයා කුසලය දැන් අරමුණු කරානේ. ඒ කුසලයට උඩින් එනවා පෙර සංසාරයේ තියෙන ශක්තිය. ඒ කියන්නේ පෙර සංසාරයේ අපි නැවත මනුස්ස ලෝකෙට එන්න කලේ පුඤ්ඤාවිසංකාරයක්නේ, පින්සිතුවිල්ලක්නේ. ඒ සිතුවිල්ල අරමුණු කළා මනුස්ස ලෝකෙට එනවා. තේරෙනවද කියන්නේ? ඒකට කියනවා භවංගය අරමුණු කරලා එනවා කියලා. අර යම් කෙනෙකුට භවංගය අරමුණු කරන්න ඕනේ නැහැ. ඇයි? ආත්ම භව 50කට පින්කම් කරලා ඇවිල්ලා තියෙන මේ ගත කරලා තියෙන 10යි 11 වෙන එක අනිවාර්යෙන් යනවා මනුස්ස ලෝකෙට. අකුසල කර්මයක් අරමුණු කළත් එයා මනුස්ස ලෝකෙට එනවා. තේරෙනවද? අකුසල කර්මයක් අවසාන චුතිසිතට අරමුණු කළත් එයා මනුස්ස ලෝකෙට එනවා. ඇයි? පෙර කුසලය මේ අකුසලයට උඩින් ඉදිරිපත් වෙනවා. ඒ තමයි මේ කුසලයේ තියෙන බලවත් ස්වභාවය. දැන් ආත්ම භව 50කට පින්කම් කරලා ඇවිල්ලා 10යි. දැන් 11 අකුසල ආරම්භණය කරන් නිරයට යනවද? නෑ යන්නේ. මනුස්ස ලෝකෙට එනවා. ඇයි එන්නේ? අර භවංග සිත අරමුණු කරලා. පෙර සංසාරේ පින් බලෙන් අර 50කට පින්කම් කළා තියෙනවා. එහෙනම් මේ 50 මෙයා විඳින්න ඕනේ. ඊට පස්සේ තමයි අර අකුසලේ ප්‍රතිඵලය ලැබෙන්නේ. දැන් තේරෙනවද? එහෙනම් දැන් මේ සෝත සම්පස්සජ චේතන. දැන් ඊතර මේ කර්මයක් අරමුණු කරලා ප්‍රතිසන්දියක් හැදෙනවද නැද්ද? හැදෙනවා. මේ තමයි චුති ප්‍රතිසන්දි. නැවත භවයක් හැදෙනවා කියලා කියන්නේ. දැන් චේතනාව දක්වා ගියේ මෝහය නිසා. අරමුණේ මුලා වීම නිසා. ඒ කොහොමද? මේ ලෝකේ යම්කිසි කෙනෙක් මේ නිවැරදිව මේ ටික දකිනවා නම් මෙයා මේ කර්ම විඥානය කියන එකට ඉඩ දෙන්නේ නැහැ. මේක මැද්දෙන් කඩනවා. රහතන් වහන්සේ මේ කර්ම විඥානය කියන එකක් හදන්නේ. රහතන් වහන්සේට කර්ම තියෙනවද? නැහැ. ඒ කර්ම නැහැ කියන්නේ. කන ශබ්ද රහතන් වහන්සේට නැද්ද? තියෙනවා. ඒ ශබ්දය පිළිබඳ සිතක් හැදෙන්නේ නැද්ද රහතන් වහන්සේට? හැදෙනවා. නැත්තම් කොහොමද බණ අහන්නේ? බණ කියන්නේ කොහොමද? ආ කිය කවුරුත් කියන දෙයක් ඇහෙන්නේ කොහොමද? විඥානත් හටගන්න. එතන ස්පර්ශයත් තියෙනවා. එතනින් කපන අරමුණ. එතනින් අරමුණ කපනවා. තේරෙනවා. එතනින් අරමුණ කපපහම එහෙනම් විඳීමේ සිතක් එන්නේ නැහැ.
එහෙනම් විඳීමට පස්සේ එන්නේ හඳුනා ගැනීමේ සිතක්. ඒක එන්නේත් නෑ. හඳුනා ගැනීමට පස්සේනේ අරමුණේ බලවත් වෙන්නේ. එහෙනම් ඒකත් නෑ. ඒ කියන්නේ කර්ම ඒක තමයි කියන්නේ. එහෙනම් සෝත සම්පස්සජ චේතනා කියන කර්ම එන රාතන් වහන්සේට පිළිවෙල වෙන්නේ නෑ. පසුගිය දේශනාවේ අර චක්කු සම්පස්සජ චේතනා එකත් ඔය විදිහට පැහැදිලි කරලා ඇති. අද කියන්නේ සෝත සම්පස්සජ චේතනා. ඒතකොට දැන් රහතන් වහන්සේට කන පිළිබඳව එහෙනම් කර්මයක් නෑ. එහෙනම් ඒතකොට රහතන් වහන්සේ මෙතනින් මේ අයින් වෙන සිත කොහ මොකේද එල්ලන්නේ? ඇයි මේ සිතට එල්ලන්න අරමුණක් ඕනේ? දැන් හොඳට බලන්න ඔග්ලන් ඕනම වෙලාවක මේ සිත අරමුණක නෙමෙයිද එල්ලලා තියෙන්නේ? එක්ක රූපයක් පිළිබඳව මෙනෙහි කරනවා. එක්ක ශබ්දයක් පිළිබඳව මෙනෙහි කරනවා. එක්ක ගන්ධ සුවඳක් පිළිබඳව මෙනෙහි කරනවා. එක්ක රසයක් පිළිබඳව මෙනෙහි මතක් කරනවා නැවත නැවත. එහෙම නැත්නම් පහසක් පිළිබඳව මෙනෙහි කරනවා. ප්‍රවෘත්තියෙදිත් එහෙමයි. ඒතර මේ පහ අක්‍රිය වෙච්ච වෙලාවට පැත්තකට වෙලා ඉඳලා කල්පනා කරන්නේත් ওই පහෙන් ගත්ත ওই දේවල් නෙමෙයිද? ආ? නැවත නැවත ගන්නවා. එහෙනම් එතකොට දැන් ඒ අනුව පිළිල වෙනවා චේතනා කියන ඒවා. ආ එතකොට රහතන් වහන්සේ දැන් මැද්දෙන් මොකද කරලා තියෙන්නේ? මැද්දෙන් කපලා තියෙන්නේ. අපි මැද්දෙන් කැපුවේ නැහැ තාමනේ. කපන්න වෙන කොයි වෙලේ හරි. එහෙනම් තාරය යනවා ඉස්සරහට දිගට. විඳිනවා විඳින දේ හඳුනා ගන්නවා හඳුනා ගැනීම තුළ බලවත් වෙනවා. එහෙනම් චේතනා හෙවත් කර්මයයි. දැන් රහතන් වහන්සේට පිළිල වෙන්නේ නැහැ. ඇයි? රහතන් වහන්සේට විඥානයක් විතරයි කර්ම විඥානයක් නෙමෙයි. පැහැදිලි. දැන් මේ විදිහට නිවැරදිව අරමුණේ සිත පුරුදු කරන පුච්චලයට එයා නිවැරදිව මාර්ග අෂ්ටාංගික මාර්ගයට වැටෙනවා. ඒ කොහොමද? නිවැරදිව මාර්ග අෂ්ටාංගික මාර්ගයට වැටෙන්නේ. දැන් කන පිළිබඳව ක්‍රියාව දකින්නවා, ශබ්දේ පිළිබඳව ක්‍රියාව දකින්නවා, ඒ ක්‍රියා දෙක එකතු අලුත් ක්‍රියාව දකින්නවා, සිතේ ක්‍රියාව, සත විඥානය, එතන සෝත සම්පස්සේ ක්‍රියාව දකින්න, එතන ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාවේ ඒ ක්‍රියාව දකින්න, ඒතන ආ ස්පර්ශේ ක්‍රියාව දකින්න, හඳුනා ගැනීමේ සිතේ ක්‍රියාව දකින්න, ආ ස්පර්ශේ ක්‍රියාව දකින්න, අරමුණේ බලවත් වීමේ ක්‍රියාව දකින්න. දැන් එතකොට එයා නිවැරදිව මෙනෙහි කරලා තියෙනවද නැද්ද? තේරෙනවද කියන්නේ? එයා නිවැරදිව එහෙනම් සිත පුරුදු කළා. ඒ මෙනෙහි කරන เวลාව තුල එයාට ලෝභයක් එනවද? ලෝභයක් එන්නේ බෑ. ඒ ලෝභ සාගත සිතක් නෙමෙයි මෙතන තියෙන්නේ. තේරෙනවද කියන එක? ඒක හොඳටම පැහැදිලි වෙනවා. මේ සිතට අරමුණු දෙකක් ගන්න බෑ. එක සිතක එකවර හටගන්නේ එක සිතුවිල්ලක් විතරයි. සිතුවිලි දෙකක් හටගන්නේ නෑ. ඒතර මේව නිවැරදිව මෙනෙහි කරනකොට ලෝභ සාගත සිතක් නෑ. තරහ සිතක් එනවද මේව මෙනෙහි කරනකොට? දැන් අරමුණේ රැවටිලාද? ඒ අරමුණ නිවැරදිව දකින්නවනේ. ඒතර අරමුණේ රැවටිලා මෝහයත් නැහැ. දැන් මෙතන මානයක් තියෙනවද? මේව මෙනෙහි කරනකොට මානයක් එනවා. නෑ, මානසිතක් නෑ එතන. ඒතර මේව නිවැරදිව මෙනෙහි කරනකොට දිට්ඨියක් නෑ නේද? වැරදි දැකීමක් නෑ නේද? විචිකිච්ඡාවක් නෑ නේද? පුජ්‍යලේ දකින්නේ, කෙනෙක් දකින්නේ, සත්‍යයේ දකින්නේ, විචිකිච්ඡාවක් නෑ. එහෙනම් කෙලස් කියන ඒවා එකක්වත් මෙතන ක්‍රියාත්මක වෙන්නේ නෑ නේද? එහෙනම් එතන එහෙනම් උපදින්නේ කුසල්. මේ ධර්මයෙන් ද විදර්ශනා භාවනා කරනකොට කුසල්ද උපදින්නේ අකුසල්ද? කුසල් උපදින්නේ. ලෝකෝත්තර කුසල්. එහෙනම් නූපන් කුසල් උපදිනවද? තේරෙනවද කියන්නේ? නූපන් කුසල් උපදිනව නේද එතකොට? විදර්ශනා ප්‍රඥාව තුළ නිවැරදිව මෙනෙහි කරනකොට නූපන් කුසල් උපදිනවද නේද? ඒ උපන් කුසල් අවබෝධයට එන්න උපන් කුසල් වැඩෙනවද නැද්ද? දැන් නූපන් අකුසල් මෙතන තියෙනවද? නැහැ. උපන් අකුසල් ඒවත් නැහැ. දැන් එතකොට තමන් බැහැලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. නූපන් කුසල් උපදවනවා, උපන් කුසල් වැඩෙනවා. නූපන් අකුසල් උපදවලා නැහැ, උපන් අකුසල් අයින් වෙලා තියෙනවා. ඒ මේක දැන් හොඳට බලනවානේ, මෙනෙහි කර කර, මේ වෙන් කර කර බලනවා, පරීක්ෂා කරනවා. රූප වේදනා තොර සංඥා සංස්කාර විඥාන මේ හොඳට වෙන් කර කර බලනවා. ඉතින් එතන කෙලස් තියෙනවද? නැහැ. එහෙනම් එතකොට දැන් ඒව බලන්න ඡන්දයක් හෙවත් කැමැත්තක් ඕනේද නැද්ද? කැමැත්තක් ඕනේ. ඒකට මොකද්ද කියන්නේ? ඡන්දය. ඒව පරීක්ෂා කරලා බලන්න වීරයක් ඕනේ නැද්ද? වීරයක් ඕනේ නේ.
එතකොට දකින්නේ සිතේ ස්වභාවය නෙමෙයිද? ඒකට කියව චිත්ත කියලා. මේ දකින්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය නෙමෙයිද? ඒ විල ප්‍රඥාව. ඡන්ද විරිය චිත්ත වීමංස. ඔය හතරට මොකද්ද කියන්නේ? ඉර්ධිපාද. පැහැදිලිද කියනවා? ඉර්ධිපාද. දැන් එතකොට කන කියන එක කයට අයිති එකක්. මේකේ ක්‍රියාව දැක්කා. කායानुපස්සනා නෙමෙයි. දැන් වේදනාව පසු කරගෙන චේතනා දක්වා මෙයන්නේ. ඒතර වේදනාවත් මෙනෙහි කරනව නේද මෙතන දැන්? ඒ වේදනानुපස්සනා නෙමෙයි. දැන් මේ සිතේ ක්‍රියාව නේද දකින්නේ මේ. මේක චිත්තानुපස්සනා. ඒතර මේව වෙන් කර කර මේ විදිහට මේ ප්‍රත්‍යයෙන් මේ ඉදිරි ධර්මයේ හට ගන්න ආකාරය දකිනකොට ධම්මානුපස්සනා නෙමෙයිද? බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය නෙමෙයිද දකින්නේ? එතර කාය වේදනා චිත්ත සතර සතර සතිපට්ඨානයේ වැඩෙන්නේ. දැන් එතකොට මේ නිවැරදිව ඒ අරමුණේ නිවැරදිව සිත පුහුණු කරනකොට ධර්මය දකිනවා. ඒ ධර්මයේ දේශනා කළේ කවුද? මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම පුජ්‍යයා. එතකොට අපි මේව අහලානේ අපි මේ තේරුම් ගන්න. තර බුදුරජාණන් වහන්සේ මේ වදේශනා කළේ තමන්ගෙම ප්‍රඥාවෙන් නුවණින් තමන්ම අවබෝධ කරගන්න නෙමෙයිද? එහෙනම් අපිට වැඩි ශ්‍රේෂ්ඨද නැද්ද? බුදුරජාණන් වහන්සේ කෙරේ පහදිනවා. ඒ ධර්මයේ නිවැරදිව දකින්නකොට ධර්මයේ කෙරේ පහදින්නේ නැද්ද? ඒ ධර්මයේ වර්තමානයේ දේශනා කරන ස්වාමින් වහන්සේලා දකින්නකොට ස්වාමින් වහන්සේලා කෙරේ පහදින්නේ නැද්ද? දැන් ඔය තොන්තන පහදිනවට මොකද්ද කියන්නේ? සද්ධා. සද්ධාන කියන්නේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කෙරේ පහදින සිතට මොකද්ද කියන්නේ? සද්ධාව වැඩිලා තියෙන්නේ. දැන් මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් නෙගත්තේ. කොහොම හරි මේක අවබෝධ කරන්න ඕන කියලා. එහෙනම් එතන වැඩුණේ වීරිය. සිහියෙන් නෙමෙයිද මේ පරීක්ෂණය කළේ? එතන වැඩිලා තියෙන සතිය. දැන් විසිරෙන සිතකින් නෙමෙයි, තන්පත් සිතකින් නෙමෙයිද මේක පරීක්ෂා කරන්නේ? ඒ සමාධියයි. මේ අවබෝධය ප්‍රඥාව නෙමෙයිද? දැන් පහට මොකද්ද කියන්නේ? සද්ධා, විරි, සති අන්න බල ධර්මයන් වැඩිලා. පැහැදිලිද කියන්නේ? දැන් මේ බල ධර්මයන් ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් බාර ගන්නවා. ඉස්සරහට එනවා. අධිපති වෙනවා. නායකත්වය ගන්නවා. මොකද? ඉස්සරහට ටික සුද්ධ කරලා දෙන්න. ඇයි? ඉස්සරහ තියෙන කුණු ගොඩක්, කුණු කන්දක් තියෙනවා. හැබැයි ඉස්සරහ නේ මේක ඇතුලේ තියෙන්නේ. මේක ඇතුලේ නේද කුණු කන්දක් තියෙන්නේ? දැන් කුණු ටික මොකද කරන්න? සුද්ධ කරන්න ඕනේ. අන්න එතකොට සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්මතාවයන් පහ එහෙනම් කුණු ටික සුද්ධ කරලා දෙනවද නැද්ද? ඒකට උපකරණ ටික ඔය ලං කරලා දුන්නේ සිතට. සතර සම්‍යප්ප්‍රධාන, සතර ඉද්ධිපාද, සතර සතිපට්ඨාන, පංච බල මෙන්න උපකරණ ටික. මේකේ තියෙන කුණු ටික සුද්ධ කරන්න. කොනක් ටික සුද්ධ කරන්න උපකරණ ඕන නේද? කොස්සක් එහෙම ඕනේ නැද්ද? ඉදලක්? ආ? උදැල්ලක්? සවල? නා කොළඹ නගර සභාවට එළිය කුණු කන්දක් මේක ඇතුලේ තියෙන. රාගයේ කෙලවරක් තියෙනවද? දේශයේ කෙලවරක් තියෙනවද? මෝහයේ කෙලවරක් තියෙනවද? මාන්නයේ කෙලවරක් තියෙනවද? දිට්ඨියේ කෙලවරක් තියෙනවද? තීන මිද්ද උද්දච්ච අහිරික අනෝතප්ප. නා කුණු කන්දක් නෙමෙයිද මේක? ඒ තමයි විසුද්ධි කියලා කියන්නේ. දැන් විසුද්ධි කියන්නේ මොකද්ද එතකොට? ආ මේ කුණු ටික අසුද්ධ කරලා දෙනවා. අන්න උපකරණ ටිකක් දුන්න බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ ටික ඔක සුද්ධ කරන්න. සතර සම්‍යප්ප්‍රධාන, සතර ඉද්ධිපාද, සතර හදිපට්ඨාන, පංච බල, පංච ඉන්ද්‍රිය. දැන් වැඩෙනවා බුද්ධියට අවශ්‍ය අංග වැඩෙනවා. සති සම්බෝධි අංගය වැඩෙනවා. බුද්ධියට හේතු අංග වැඩෙන්නේ. ධම්මවිචි සම්බෝධි අංගය වැඩෙනවා. වීරිය සම්බෝධි අංගයේ වැඩෙනවා. සතුට ප්‍රීති සම්බෝධි අංගයේ වැඩෙනවා. පස්සද්දි සංසිඳනවා කෙලස්. දැන් කෙලස් ක්‍රියාත්මක වෙන්න බෑ මෙතන දැන්. අඩුයිනේ දැන්. මේ මම මෙනෙහි කරනකොට කොහෙද කෙලස්? එහෙනම් කාය පස්සද්දි. අරමුණ හොයන එක අඩු වෙනවා. ඒ චිත්ත පස්සද්දි. සිත සමාධි. මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සිත තැන්පත්. එතන තියෙන උපේක්ෂාව. ඇලීම් ගැටීම් නේ. දැන් තේරෙනවද කියන්නේ? පැහැදිලිද කියන්නේ? දැන් එහෙනම් මේ ධර්මයන් ටික වැඩෙනකොට අපි කොහෙද ඉන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නෙමෙයි ඉන්නේ.
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එහෙනම් අපි බැලලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට. දැන් එතකොට මේ ටික නිවැරදිව මෙනෙහි කරනකොට මම කියන දිට්ඨියෙන් අයින් වෙනවද? මගේ කියන දිට්ඨියෙන්? මට අයිතේ කියන දිට්ඨියෙන්? මට අයිතේ කියන්නේ දිට්ඨිය. කොහෙද මම නැතුව කොහෙද මට අයිති වෙන්න දෙයක් තියෙන්නේ? ආ එහෙනම් ඒකත් අයින්. ආත්මය කියන එකත් අයින් වෙනවා. ආත්ම දිට්ඨිය අයින් වෙනවා. ආත්මය කියන්නේ යමක් තියෙනවා කියලා ගන්න එක. පවතිනවා නිට්ටයයි කියලා ගන්න එක ආත්ම දිට්ඨිය කියන්නේ. දැන් මේකක්වත් තියෙනවද? දැන් හේතුන්ගෙන් හටගන්නේ නැහැ. දැන් එහෙනම් නිවන කියනවා. පැහැදිලි. එහෙනම් ආත්ම දිට්ඨිය නැහැ කියන්නේ සක්කාය දිට්ඨි නැහැ. විෂයාකාර ආත්ම දිට්ඨියට නේ සක්කාය දිට්ඨි කියන්නේ. එතකොට දැන් සංස්කාර ගන්නවා ආත්මය වශයෙන්. ඒ කියන්නේ සංස්කාර කියලා දෙයක් තියෙනවා කියලා ගන්න. සංස්කාර කියලා දෙයක් තියෙන්නේ කලින් ස්පර්ශයක් එන්න ඉපේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් නේද සංස්කාර හටගන්නේ? සඤ්ඤාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් නේද? වේදනාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් නේද? විඥාණය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. එහෙනම් සංස්කාර කියලා එකක් තියෙනවද? නැහැ. ප්‍රත්‍ය හටගන්නේ. තමා සංස්කාරවත්ද? තමා කියලා කියන්නේ මේක නේ. තමා සංස්කාරවත් කියන්නේ. සංස්කාර තුල තමා ඉන්නවද? තමා තුල සංස්කාර තියෙනවද? නැහැ, එකක්වත් නැහැ. ඒ දික්ටි හතරයි. ඔය දික්ටි ගැලවෙනවද එතකොට? එහෙනම් දික්ටි ගැලවෙනවා. ඒ ගැලවෙන්නේ සක්කාය දික්ටිය. තේරෙනවද? ඒකයි මං කියුවේ මේ එදා ඉඳලා මේ නිව අරමුණේ නිවැරදිව සිත පුහුණු කළා ආවනම් දැන් මේ දැන් මේ ධර්මයේ තේරෙන්න ඕනේ, වැටහෙන්න ඕනේ. තේරෙනවද කියන එක? නිවැරදිව පුහුණු කළා ආවනම් සිත ඒ අරමුණේ පුහුණු කළා නැති නිසා වැටෙන්නේ නෑ. එහෙනම් දැන් එතකොට සක්කාය දිට්ඨිය ගැලවෙන්නේ නිකන් මේ විචිකිච්ඡාවත් එතනින් අයින් වෙනවා. එහෙනම් සීලබ්බස පරාමාසික කියන සංයෝජනෙත් අයින් වෙනවා. ඒ ආත්ම දිට්ඨිය නැහැ නේ මෙතන. විෂයාකාර ආත්ම දිට්ඨියට සක්කාය දිට්ඨිය කියන්නේ. එහෙනම් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙතන කිසි දෙයක් තියෙනවා කියලා ගන්නෙ නැහැ. දැන් යා මේ තුල දකින්නේ නිවැරදිව නාම රූප දෙකේ ක්‍රියාවක් නෙමෙයිද? නාම රූප දෙකේ ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ? ආ එහෙනම් නිවැරදිව දකින්න නාම රූප දෙකේ ක්‍රියාවක්. හරි. දැන් දුක තියෙන්නේ නාම රූප දෙකේ නෙමෙයිද? ඔය නාම රූප දෙක නොපවතින, හට නොගන්න, පහළ නොවෙන තැන දුකක් තියෙනවද? ඒක තමයි දුක්ඛ නිරෝධය. පැහැදිලිද කියන්නේ? දැන් එහෙනම් නිවන අරමුණු කරන්න සිත ලෑස්තිද? දැන් නිවන කියනද? නිවන අරමුණු කරන්න ඕනේ. දැක්කේ නැහැ නේ තා? දැන් බලන්න ඕනේ කොහොම හරිනේ. මේ මොන විදියද කියලා දන්නේ නැහැ. දැන් මෙන්න බලන්න. දැන් කන තියෙනවනේ. මේක ක්‍රියාවක් නේ සතර මහා ධාතුන්ගේ. බාහිර ශබ්දයක් තියෙනවනේ. ඒකත් ක්‍රියාවක් නේද සතර මහා ධාතුන්ගේ. ඒ දෙක නිසා සිතක් හැදෙනවා නේද? එතන ස්පර්ශයක් තියෙනවනේ. ওই හතරම හේතුන්ගෙන් නෙමෙයිද හටගත්තේ? ওই හතර හේතුන්ගෙන් නේ හටගත්තේ. ඒකට කිව්වා සංකතයි කියලා. බුදුරජාන් වහන්සේ සංකතයි කිව්වා, අසංකතයි කිව්වා. අසංකත කිව්වේ නිවනට. ඒකට හේතු ප්‍රත්‍යක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතනින් මෙහා තියෙන යම් ධර්මතාවයක් ඇද්දේ සියල්ල හේතු ප්‍රත්‍යෙන් හටගත්තේ. සංකත අසංකත. දැන් එතකොට කරුණු හතරයි. මොකද්ද? කන, ශබ්ද, ක්‍රියාවන් දෙකයි. සිතේ ක්‍රියාව හා ස්පර්ශේ ක්‍රියාව. එතනින් නවත්තනවා. සිතේ ප්‍රවෘත්ති එතනින් කපනවා. දැන් එතකොට නිකම්ම විඥානයක් විතරයි. ඒකට බුදුරජාණන් වහන්සේ කිව්වා ඇහුණා නම් ඇහුණා. සුතේ සුතමත්තන් කිව්වේ නැද්ද? දිත්තේ දිත්තමත්තන් කිව්වා. සුතේ සුතමත්තන් කිව්වා. මුතේ මුතමත්තන් කිව්වා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කිව්වා. දැන් එතකොට මේ හතරෙන් සිත නැවත්තපුවාම මුතේ මුතමත්තන් විතරයි එතනින් එහාට ප්‍රවෘත්තියක් පැවැත්මක් නැහැ. එහෙනම් වේදනාවක් විඳින්නේ? ආ රහතන් වහන්සේ විඳින්නේ කියන්නේ ඒකයි. රහතන් වහන්සේට දැర్శණය වෙන්නේ මේ හතරේ අනිත්‍ය. මේ හතරේ ප්‍රවෘත්තියක් දකින්නේ දුකක් හැටියට. එයි නාම රූප දෙක නෙමෙයි තියෙන්නේ. ඒතොර දුකක් හැටියට දකින්නේ. දකින්නේ අනාත්ම හැටියට. මගේ කැමැත්ත හැටියට නෙමෙයිනේ මේව පිළියෙල වෙන්නේ. ඒතොර රහතන් වහන්සේ දකින්නේ අනාත්ම ලක්ෂණය. රහතන් වහන්සේ දකින්නේ අනිමිත්ත. නිමිත්තක් නැහැ මේ එකකවත්. පවතිනේව නෙමෙයි නිමිත්තක් ගන්න. අප්පනිහිත විඳින්නේ නැහෙනි.
ප්‍රණීතතාවයක් නැහැ. ආස්වාදයක් නැහැ. විඳින්නේ අපනිහිත. මේ එකක්වත් කලින් ධර්මයේ එන්න කලින් මේ එකක්වත් නැහැ. එනස් ශුන්්‍යත. තේරෙනවද? તો රහතන් වහන්සේ නම් විඳීමේ සිතක් හැදෙන්නේ ඒක නිවිලා. ඒක නිවුණා. ඔන්න නිවන. ඔන්න එකක් නිවුවා. එතකොට විඳීමේ සිතක් හැදෙන්නේ නැත්නම් ආ ස්පර්ශයේ සිතක් හටගනීද? එහෙනම් සංඥාව හඳුනා ගැනීමේ සිතක් හටගනීද? ආ ඒකත් නිවුවා. ඒකත් නිවුණා. ඊට පස්සේ නිස්පර්ශය ඒකත් නිවිලා. එහෙනම් කර්මය කියන හැම චේතනාව කියන එකත් හටගන්නවද? ඒකත් නිවුණා. දැන් එතකොට නිවන දැක්කද? වේදනාව නිවුවා. සංඥාව නිවුවා. සංස්කාර නිවුවා. අසංකතද නැද්ද? හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්ත. එතකොට හේතු ප්‍රත්‍යය නැහැ නේවා. දැන් නිවුණා. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්ත. එහෙනම් වේදනාව අසංකත ධර්මයක්. රාතන් වහන්සේට සංඥාව අසංකත ධර්මයක්, කර්මය අසංකත ධර්මයක්. වේදනාව නිවුණා. ආයි කවම කවදාවත් හටගන්නේ නැහැ. ආයි විඳීමක් විඳොත් නැලෙන්නේ. දැන් රාතන් වහන්සේට තණ්හාව තියෙනවද? ඒ විඳ තැන නැලෙන්නේ. ඒ කියන්නේ නැහැනේ. ඇලෙනවා කියන්නේ තණ්හාව. දැන් රහතන් වහන්සේට තණ්හාවක් නැහැ. ආ එහෙනම් ඒතකොට රහතන් වහන්සේ එහෙනම් විඳීමේ සිත නිවුණා. හඳුනා ගැනීමේ සිතත්, අරමුණේ බලවත් වීමේ සිතත්, කර්ම. ඒතකොට සෝත සම්පස්සජා නැහැ නේද රහතන් වහන්සේ? චේතනා. සෝත සම්පස්සජා චේතනා කියන කර්ම නැහැ නේද? එහෙනම් අවසානේ එල්ලන්නේ මොකේද? එල්ලන්නේ කන්නේ නැහැ නේද? ඒක තමයි රාතන් වාසේ කර්මශයයි කියන්නේ. පැහැදිලිද කියන්නේ? රාතන් වාසේ ඉතර කර්මශයයි, කර්ම අවසන්. ඉතින් කර්ම අවසන් නම් සංඛාර නිරෝධා, විඥාන නිරෝධෝ. දැන් පැහැදිලිද? දැන් නිවන දැක්කද ඒතකොට? දැන් නිවන්න ඕනේද නැද්ද? දැන් රාතන් වාසේ නිවුවා. අසංකතයි. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එක. දැන් හේතු අයින් කරන්නේ. අර හතරෙන් නැවැත්තුවා. එහෙනම් අරමුණ මැද්දෙන් කැපුවා. අපි කොහෙද ඒක ආස්වාදෙ විඳින්නේ? ඇත්. ඒ શબ્දේ ආස්වාදෙ විඳින මිහිරිය. ඒ શબ્දයට ලකුණු දීලා වටිනාකමක් දීලා. ආ ඒක අරමුණේ රසය විඳිනවද නැද්ද? විඳිනවනම් ඇලෙනවනේ. අන්න හඳුනාගත්තේ එතකොට ආස්වාදයෙන් හඳුනාගත්තේ. එතකොට ඒ අරමුණේ සිත බලවත් වෙලා නැද්ද? සෝත සම්පස්සජා චේතනා. එතකොට රහතන් වහන්සේට කර්මයේ තියෙනවද චේතනාව? දැන් රහතන් වහන්සේට කෙලස් තියෙනවද? අර හතරෙන්? අර හතරේ කෙලස් තියෙනවද? නැහැ. එතනින් මෙහාට නේද කෙලස් හටගන්නේ? දැන් එතකොට කෙලස් නිවිලද රහතන් වහන්සේට? කෙලස් නෙවුණා නම් එහෙනම් කොහොමද ඊගාව භවයක් හදන්නේ? දැන් පැහැදිලිද කියපේ? දැන් එතකොට නිවන දකින්න බෑද? දැන් දැක්කද? තාම දැක්කේ නැද්ද? මෙච්චර කියලත් අර හතර අර ටික නිව්වා. ඒකට එතකොට හේතු ප්‍රත්‍යයක් නැහැ. ඒක අසංකතයි. මේ හතර සංකතයි. හැබැයි මේ හතර සංකත වුණාට මේකට ප්‍රතිසන්දියක් හදන්න බෑ. මේක කර්ම විඥානයක් නෙමෙයි. මේක නිකම්ම විඥානයක්. ඒ තමයි සුතේ සුතමත්ත. ඇහුණා නම් ඇහුණ විතරයි. එතනින් එහාට ප්‍රවෘත්තියක් දාරුචිරියට කිව්වේ ඕක තමයි. දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ කියනකොටම කියවනේ හරි කියලා නේද? දරුචිරි ධර්මදේශන අවසන් කරන කාලේ දැන් නිවන දැක්කේ නේද? තාම දැන් නිවන් ඩෝරනේ. ඒ කියන්නේ පවත්වල ඇති වැඩේ මොකද්ද? අන්න ඒක තමයි හොයන්න ඕනේ. පවත්වල මේ ටික ඉස්සරහට ඇදගෙන ගිහිල්ලා මොකද්ද අපිට වෙලා තියෙන යහපත? ඒ ජරාව තියෙන්නේ. දත් ටික හැලෙනවා, කන එහිම අඩු වෙනවා, කෙස් ටික ඉදෙනවා, හැම රැලි වැටෙනවා, කොන්ද කුදු වෙනවා, ඈ බිම වාඩි වෙන්න බෑ, ආතරයිටිස් උටුවක් වෝනේ වාඩි, ඈ බඩේ අමාරු, කොන්දේ අමාරු, උගුරේ අමාරු, මොන වදයක්ද මේ? ඈ ඒක කන්නේ පුජ්‍යලෙක් ඉන්නවනේ මේක ඇතුලේ. එහෙමත් නැහැ පුජ්‍යලෙක් සිටින්නේම අවාගෙන තියෙන්නේ. පැහැදිලිද කෙනෙක්? හඳයි එහෙනම් ධර්මාන ශාසන අවසන් කරනවා. ඉතින් අර ටික නවත්තන්න. එතකොට අර ටික නිවිලා තමන්ට තේරෙනවා. එතකොට තමන්ට තේරෙනව නේද කෙලස් නැහැ කියලා? එහෙනම් තමන් දකිනවා කෙලස් නෙවුණු බව. දැන් එහෙනම් දැන් රහතන් වහන්සේ කෙනෙක් හොයන්න යන්න එපා. රහතන් වහන්සේලා හොයන්න යන්න එපා.
තමන්ට මේ ටික නුණු බව දන්නා නම් තමන් නුණු බව තමන් දන්නවා. මගේ මේ කෙලස් ටික නුණා කියලා එයා දන්නවා. කාටවත් කියන්න යන්නත් එපා. මොකද එයාත් කවදා හරි නිවන දකින්න ඕනේ. එයා එතකොට කියයි මාත් නුණා කියලා. තේරෙනවද? එහෙනම් මෙතනින් අරමුණ මැද්දෙන් කපන්න වෙනවා කවදා හරි.